ජනතාවට බලාපොරොත්තුවෙන්න පුළුවන් මීට වැඩිය ඉන්ධනවලට සහන. මොද තරගකාරීත්වයක් නිර්මාණය වෙනවා. ඔවුන් ආනයනය කරන්නේ වෙනත් තුන්වෙනි හතරවෙනි පාර්ශවලින් නෙවෙයි. ඔවුන් ආනයනය කරන්නේ ඔවුන්ගේ මව් සමාගම් තුලින්. ඒ නිසා ඒ ලබා ගන්න වට්ටම් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාවට අවශ්‍ය පළවෙනි දේ බලශක්ති තහවුරු කිරීම. බලශක්ති ආරක්ෂාව සහතික කිරීම. ඒ බලශක්ති සැපයුම සහතික කිරීම. මෙන්න මේ කියන කාරණා දෙකත් එක්ක කාර්යක්ෂමතාවය වැඩි වෙයි. ඒ වගේම මිල පිළිබඳ තරගයක් වෙයි. ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවටත් වෙනදා වගේ කරන්න බෑ. ඔවුන්ටත් අවම මිල ගණන් යටතේ තරඟ කළ යුතුයි. මොකද අපි දැනුත් දන්නවා ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව දැනුත් අලෙවි කරනවට වැඩිය ලබා ගන්න මුදලටදී අඩු මුදලට සමායි සමානලාට ලංකා IOC සමාගම ඉන්ධන මිල දී ගැනීම කටයුතු සිදු වෙනවා. එක පැත්තකින් අපේ දැන් තියෙන බැංකුවල තියෙන පද්ධතියේ තියෙන තත්වයන් සහ ආර්ථිකයේ තියෙන තත්වයන්ත් එකට බලපාලා තියෙනවා. නමුත් ඉදිරියේදී මම හිතනවා මීට වැඩිය තරඟයක් ඇති වෙනවා ඇනවුම් ලබා ගැනීම. ඒ ඇනවුම් ලබා ගැනීමේ තරඟයක් එක්ක ඒ වාසිය ජනතාවට ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.